අයිබෝවන් ශ්‍රී ලංකාවේ අංකක කීඩාවේ බඩිය www.papare.com එත අදත් අපි ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් වැඩසටහන පටන් ගන්න කලින් ඔයගලන්ට පොඩි මතක් කිරීමක් කරන්න තියෙනවා. ඩොමිනෝස් පීසා අනුග්‍රහයෙන් තමයි අපි මේ වැඩසටහන අරගෙන ඉන්නේ. ඉතින් මේ වැඩසටහන අතරතුර ඔයගලන්ට ඩොමිනෝස් පීසා ක්‍රිකට් පිස්සුව ලෝගෝ එක කීපාරක් දිස්සෙනවද කියලා හරියට බලලා කමෙන්ට් එකක් දාන්න අපේ ද පපර ක්‍රිකට් Facebook page එකේ මේ වීඩියෝ එකට යටින්. දිනන හැමෝටම ඩොමිනෝස් පීසා වෙතින් වටිනා වට්ටමක් ලබා දෙන්න 140ක් දක්වා වටිනා වට්ටමක් ලබා දෙන්න කටයුතු සූදානම් කරලා තිබෙනවා ඩොමිනෝස් පීසා වෙතින්. ඉතින් ඒ මතක් කිරීමත් අපි ඔබ වෙතට අරගෙන එන ගමන් අද අපි මේ ෂෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සහ එංගලන්ත කණ්ඩායම අතර තිබ්බ පළවෙනි එක් දින තරඟේ තිබ්බ අඩුපාඩු සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ තිබ්බ අඩුපාඩු සහ මොනවාද කරපු හොඳ දේවල්. ඒ වගේම දෙවන තරඟයට යනකොට කොයි වගේ සූදානම්කින් යන්න ඕනේද අපේ කණ්ඩායම මේ තරඟාවලියට නැවත කම්බැක් එකක් දෙන්න. ඉතින් මේ ගැන කතා කරන්න අදත් අපිත් එක්ක සුපුරුදු විදියට මේක තියෙනවා ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්, ඒ වගේම ප්‍රවීණ විස්තර විචාරකෙක් විදියටත් වැඩ කටයුතු කරන ෆර්විස් මහරුෆ්. අයබන් ෆර්විස්. අයබන් සචින්. ෆර්විස්, T20 සීරීස් එකෙන් වන්ඩේ සීරීස් එකට එනකොට අපේ යං ටීම් එකේ හොඳ පිබිදීමක් දැක්ක කියලා අපිට පෙනෙන තිබ්බා. විශේෂයෙන් ප්‍රේක්ෂකයන් අතරත් ඒ කම්බැක් එක ගැන හොඳ කතාබහක් පොසිටිව් මයින්ඩ්සෙට් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ ගැන මොකද හිතෙන්නේ? මම හිතන්නේ දැන් සචින් දැන් තිබ්බ ප්‍රශ්නත් එක්ක විශේෂයෙන් ක්‍රීඩකයෝ තුන්දෙනෙක් ලංකාවට ආපු එක ඉඳලා ඊට අමතරව තව ක්‍රීඩකයෝ තුන්දෙනෙක් අපේ පිතිකරු තුන්දෙනෙක් වසුන්ද ෆර්නැන්ඩෝ, විෂ්ක සහ මේ කවුද අපේ ධනංජය ඩි සිල්වා, ඒ තුන්දෙනාත් නැතුව, ඒ කියන්නේ පිතිකරු ගියට් ස්කොඩ් එකෙන් පිතිකරු හයක් නැතුව ෆයිට් එකක් දුන්න එක ගැන ලොකු ලොකු අභිමාන මේ පොඩි මේ ලොකු ප්‍රතිකර කියන්නේ පොසිටිව්නස් එකක් මට පේනවා. ඉතින් ඕන ඕන වන්ඩේ ටීම් එක සචින් පිතිකරු තුන්දෙනයි ඊ හරඩම සෙල්ලංකර විතුරු කට්ටිය ඔක්කොම සෙල්ලංකරේ ඕල් රවුන්ඩ්ල. ඉතින් ඒකෙන් තේරෙනවා අපි තිබ්බ සිලෙක්ට් කරන තිබ්බ පූල් එක හරිම පොඩි. ඉතින් ඒ වගේ අවස්ථාවක අපේ ක්‍රීඩකයෝ, තරුණ ක්‍රීඩකයෝ, අපි දැන් ගත්තොත් එංගලන්ත කණ්ඩායමේ ඒගොල්ලන්ගේ පරණතභාවය අපේ ගත්තොත් මං හිතන්නේ ආසයි පොළොව වගේ. ඉතින් ඒ වගේ සිටුවේෂන් එක ඉඳලා ඊයේ දුන්න තරඟේ කරන්න මං ගොඩාක් සතුටු වෙනවා. ඇත්තම කිව්වොත් කිව්වොත් 100 ලකුණු 200 රඩුවෙන් ගාතක මදි 180 ගානක්. නමුත් පිටි හරඹේ මං හිතන්නේ විදි විශේෂයෙන් වනිදු සහ නායක කුසල් මෙන් කුසල් ජනිත් පෙරාගේ මේ නායකත් තිනීම ඒකත් එක බලනකොට මං හිතන්නේ පන්දු යැවීමෙන් පන්දු එක පන්දු යවන්නන් තුන්දෙනා පන්දු යවපු විදිය මම හිතන්නේ ගොඩාක් දේවල් අගේ කරන්න යුතුයි ඊයේ මැච් එකේ පැරණ අපේ කණ්ඩායම ගැන. පැහැදිලිව ෆර්විස්, ඊයේ තරගයේ ලකුණු සාරාංශ දිහාට පොඩ්ඩක් අවධානය යොමු කරොත් කාසිය වාසිය දිනාගත්තේ ඉංග්‍රීසි නායක මෝගන්. ඔවුන් පළමු පන්දුවට පහර දෙන ශ්‍රී ලංකාවට ආරාධනා කරා ලංකාව ලකුණු 185ක් ලබා ගන්නවා. විශේෂයෙන් කුසල් ජනිත් සහ වනිදු හසරංග ලබාගත් ඒ පාර්ට්නර්ෂිප් එක ලකුණු 99ක වගේ පාර්ට්නර්ෂිප් එක ගොඩක් හයියක් වුණා මේ ඉනිං එකට. එංගලන්තය ලකුණු 189ක් ලබා ගන්නවා කඩලු පහක් දැවි. ජෝ රූට් තමයි එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගන්නේ. ඉතින් විශේෂයෙන් පළමු තරගයට ක්‍රීඩා කළේ අපේ තරුණ කණ්ඩායම විශේෂයෙන් ධනංජය සිල්වා, ඕෂිත ප්‍රනාන්දු සහ විෂ්ක ප්‍රනාන්දු ඒ තුදෙනාම යම් අසනීප තත්ත්වයන් සහ අබාධයන් වලින් පෙළ නිසා දෙවන තරගයටත් ඔවුන්ගේ සහභාගිත්වය තාමත් 50-50 මට්ටමක තමයි තිබෙන්නේ. විශේෂයෙන් අද තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ලන්ඩන් නුවරට ළඟා වෙන්න නියමිතව තිබෙන්නේ. ආරංචි යන විදිහට පර්විස් පුහුණු වීමක්වත් කරන්න වෙලාවක් ලැබෙන එකක් නැහැ කියලා එහෙන් වාර්තා වෙන්නේ. ඉතින් මේ වගේ පසුබිමක් තියෙද්දී ඊයේ තරගයේදී විශේෂයෙන් මොයින් අලීගේ උඩපන්දුව ගැන ගොඩක් දෙනෙක් කතා බහට ලක් වුණා. විශේෂයෙන් ඒ කැච් එක ඇල්ලුවා නම් ගොඩක් වෙලාවට තරගය මීට වඩා ටෆ් වෙන්න තිබ්බා. ඒ වගේම රූට් කැච් එක ඒ ගැන සහ විශේෂයෙන් දුෂ්මන්ත චමීරගේ පන්දු වේවීම ගැන කොහොමද ඔබ දකින්නේ? මම හිතන්නේ උඩපන්දු දෙක රැක් ගන්න නම් එහෙම තවත් අමාරුකම් තිබ්බා. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාවේ එක වෙන දෙයක් විශේෂයෙන් මම කිව්වා වගේ ක්‍රිකට් අපේ කණ්ඩායම මේ වෙලාවේ ඉන්න මෙන්ටැලිටි එක විශේෂයෙන් ඔය වෙච්ච ප්‍රශ්නත් එක්ක රයිට් මම හිතන්නේ ඒකත් බලපාන්න ඇති සමහර විට. මේ කියන්නේ කැච් බෑප් එකට නේ මම කියන්නේ. සාමාන්‍යයෙන් ගේම් එකට යනකොට නෙගටිව් දේවල් වැඩි තරගෙට යන්න කලින්. ඉතින් ඒ ප්‍රශ්නත් එක්ක මම මුලින් කිව්වා වගේ සචින් මම නම් ගොඩක් සතුටුයි ඊයේ ෆයිට් කරපු විදිය කණ්ඩායම හොඳ 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 මේ ෆයිටින් ස්පිරිට් එකක් පෙන්නනවා. ඒ වගේම පන්දු යවීම ගැන කතා කරොත් දුෂ්මන් චමීර ගැනව කතා කර මම හිතන්නේ මේ අවුරුදු පුරාවටම හොඳම පන්දු යවන හොඳ රිද්මයක ඉන්නවා. ඉතින් ඌට් එක ගොඩක් වැඩ කරලා තියෙනවා අපේ වේග පන්දු යවන
මේ පුහුණුකරුවන් ගොඩක් සමින්ද වාස් සහ ලංකාවේ ඉන්න වේගපන්දියන් නම් මේ පුහුණුකරුව මම දන්නවා ඒක හොඳටම. ඉතින් ඔහු ෆාස් ඉම්ප්‍රූව්ඩ් බෝල කෙනෙක් කියලා කියන්න පුළුවන්, අංග සම්පූර්ණ බෝල කෙනෙක් කියලා කියන්න පුළුවන්. නවපන්දින් දාන්නත් පුළුවන්, මැදෝරොලි දාන්නත් පුළුවන්, ඩෙත් ඕස්ලයිල යෝකස්ලෝ බෝල් දාන්නත් පුළුවන්. ඉතින් මම හිතන්නේ ඔහු රැකගලා ගන්න එක හරි හරි වැදගත් ඉස්සරහට ගොඩක් තරගෙන නිසා. ඒ වගේම බින්ඩෝ ෆෙනැන්ඩෝ ගත්තත් හොඳට පන්දියවන මේ දවස්වල, විශේෂයෙන් T20 දෙවෙනි තරගේ ඉඳලා තුන්වෙනි තරගෙත් ඊයේ තරගෙත් පන්දු දෝලණය කරලා ඉලිප්පීමක් තියෙනවා. මම හිතන්නේ ඒ බවුන්ස් එකට තමයි ගොඩක් මේ එංගලන්ත ක්‍රීඩකයෝ පොඩ්ඩක් ස්ට්‍රගල් කරන්නේ. ඉතින් මම හිතනවා පන්දු යවීමෙන් ගත්තොත් අපි චාමි කරුණාත් ගත්තත් හොඳට පන්දු යවයි. පොඩ්ඩක් පටන් ගන්නකොට පොඩ්ඩක් අවුට්සයිඩ් ඕස්ටම් දාලා මේ ඉඩ දුන්නා ගොඩක්. නමුත් යන්න යන්න ඔහුගේ පේස් එක හොඳයි. ඔහු ඇග්‍රෙසිව්, සාමාන්‍ය අපි දන්න දෙයක් චාමි කියන ක්ලබ් ක්‍රිකට් එකක් ගියොත් මාරේ අග්‍රෙසිව් කැරක්ටර් එකක්. ඉතින් ඔහුව ඒක ජාතික මට්ටමට දැන් තමයි ගේන්න ඕනේ. ඉතින් ඒක තමයි අත්දැකීම. සාම තරඟ දෙකයි සෙල්ලම් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ පසුබිමක් එක සචින් තියෙන ඉන්එක්ස්පීරියන්ස් එකත් එක්ක අපි කණ්ඩායම මැච් එක දෙයක් කරපේ වන්න ලොකු දෙයක් හැටියට දකිනවා. ඉතින් ගොඩක් දේවල් ඉම්ප්‍රූව් වෙන්න ඕනේ. ඉතින් කිව්වා වගේ අර ඉන්ජර් ප්ලේයර් දෙන්න, ඒ වගේම ඔසඳ ෆෙනෑන්ඩෝ, ඌට මම හිතන්නේ උණ කියලා තමයි ආරංචි. ඉතින් ඒ තුන් දෙනාගේ දෙන්නෙක්වත් ෆිට වුණොත් මං හිතන්නේ කෙලිම කණ්ඩායමට ගෙන්නනවා. ඒකුත් රෙකග්නයිස් බැට්ස්මන්ලා තුන් දෙනෙක් එක්ක මේ වන්ඩේ ඉන්ටර්නැෂනල් එකක් ගහන්න බෑ. ඒක අපි තේරුම් ගන්න ඕන දෙයක්. ඉතින් කියනවා ඒත් එක්කම කියන්න ඕන දෙයක් තමයි නවකයන්ට විශේෂයෙන් ඔය චරිත අසලංකලා, ධනංජ ලක්ෂාන්ලා, මේ ඊවන් දසුන් චානක නොම්බර් හතර බැට් කර ඒක අවස්ථාවක් කරගත යුතුයි. ලකුණ්ඩයක් රැස් කරලා ඔවුන්ට ඔවුන්ගේ ස්ථානය ඔවුන් තියාගන්න බලන්න. ඉතින් ගොඩක් දේවල් මේකෙන් මේ ටූර් එක ඇති කරගන්න පුළුවන්. මම හිතන්නේ අපි හරි සාක්ෂියෙන් කතා කරලා බැලුවොත් මේ ටූර් එක අපිට දිනන්න තියෙන chances හරි අඩුයි. ඒක අපි පිළිගන්න ඕන දෙයක්. හැබැයි අපිට ගොඩක් දේවල් ලබා ගන්න පුළුවන්. ඊළඟට අපිට ගහන ඉන්දියන් සීරීස් එකත් ගොඩක් tough වෙන නිසා ගොඩක් දේවල් ඉදිරියට අරන් යන්න පුළුවන් කියලා මම හිතනවා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම ආවේ නවක ක්‍රීඩකයෝ තුන් දෙනෙක් එක්කෙන් පළමු තරගයට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් තුන් දෙනෙක් එක්ක ප්‍රවීජ් ජයවික්‍රම, ධනංජය ලක්ෂන් සහ චරිත් අසලංක. ඉතින් ඔවුන්ට නම් ලොකු දස්කම් අතරට එන්න බැරි වුණත් ඔවුන් ෆීල්ඩ් එකේදී මාර ධනාත්මක විදිහට ක්‍රීඩා කරන බවක් තමයි අපිට පේන්න තිබෙන. විශේෂ ධනංජය ලක්ෂන් පන්දු යැවීමේදී ඉතාමත් විශ්වාසයෙන් පන්දු යවන බවක් විස්තර විචාරකින් පවා කියා සිටියා. ඉතින් මහරුෆ, මේ බැටින් ඕඩර් එක අපේ තාම හරි බැටින් ඕඩර් එකක් නැහැ කියලා මට හිතෙන. විශේෂයෙන් පැතුම් නිස්සංක ඕපන් කරා ඊයේ, අමතර චරිත් අසලංක, වනිදු හසලංක නම්බර් 5 සෙල්ලම් කරා. දැන් ෆස්ට් ගේම් එකෙන් සෙකන්ඩ් ගේම් එකට යනකොට මේ බැටින් ඕඩරේ වෙනස්කම් වෙයිද? අපිට ධනංජය සිල්වා සහ ඖෂධ ප්‍රනාන්දු 50-50 තමයි සෙල්ලම් කරනවා කියලා හරියටම කියන්න බැහැ. අවිෂ්ක ප්‍රනාන්දු නම් බොහෝ දුරට සෙල්ලම් කරන්නේ නැහැ හෙට තරගයට. ඔබට ආරංචි දෙන අවිෂ්ක ෆෙනැන්ඩෝ සීරීස් එකටම අවුට්. අනිත් ක්‍රීඩකයෝ දෙන්නාට ෆිට්නස් ටෙස්ට් එකක් තියෙනවා කියලා තමයි ආරංචි තියෙන්නේ. හැබැයි මම කිව්වා වගේ රෙකග්නයිස් බැට්ස්මන්ලා තුන් දෙනෙක්, මම හිතන්නේ ඕපන් කරේ කුසල් ජනිත් සහ පැතුම් නම්බර් 3 චරිත් අසලංක, අනිත් අය ඔක්කොම ඕල් රවුන්ඩ්ල සෙල්ලම් කරන. ඉතින් මම කිව්වා වගේ ස්පෙෂලයිස් බැට්ස්මන්ලා ඉන්න ඕනේ ටොප් ඕඩර් එකේ. ඉතින් ඒ දෙන්න මම හිතන්නේ ශ්‍රීඩං කරන මේ අවස්ථාව තිබ්බනම් උන් දෙන කෙලිම කණ්ඩායමට ඒ යුතුයි. මම හිතන්නේ ලදදෙන් අපි පුළුවන් තරම් ප්‍රයෝජන ගන්න ඕනේ. ඉතින් ටුවර් එක විශේෂයෙන් ඉන්නවනේ මේ බයෝසික් බබල් එකත් එක්ක ලංකාවෙන් ප්ලේස් රිප්ලේස් කරන්නත් බෑ. ඒක කොරන්ටීන් ගොඩක් වැඩ කොටසක් තියෙනවා. ඉතින් ලංකාවෙන් ආදේශ කරන්න බෑ කෙලින්ම එංගලන්තයට කොට තියෙන මේ මෙඩිකල් හේතු මත. ඉතින් ස්කොඩ් එකේ ඉන්න ප්ලේයර්ලන් ගහන්න ඕන නිසා තමයි මම දකින්නේ. පිතිකරුවන්ගේ අඩුවක් තියෙන නිසා තමයි මේ මිඩ් ඕඩර් බැට්ස්මන්ලා, ලේට් ඕඩර් බැට්ස්මන්ලා උඩට ගහන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒ තමයි මුලින් කිව්වේ වනිදු වසරංග, දසුන් චානක ඒ වගේ ක්‍රීඩක ගැන මේක අවස්ථාවක් තමන්ගේ ස්ථානය පොඩ්ඩක් මේ ෆර්ම් කරගන්න. විශේෂයෙන් දසුන් චානක, වනිදු වසරංග මම හිතන්නේ කොහොමත් අපේ කණ්ඩායමේ 11 ගත්තොත් එහෙම මුලින්ම ලිවෙන නමක්. නමුත් දසුන් චානක තාමත් වන් ඩේ කණ්ඩායමේ තාමත් ප්ලේස් එකක් හරි ප්ලේස් එකක් නැති එකනේ. ඉතින් ඌට හොඳ අවස්ථාවක්. ඉතින් මම කියන්නේ දැන් අපි ඉංග්‍රීසියෙන් කියනවා සම්බන්ස් ලූසිස් සම්බන්ස් ගේන්, කාටර් නැති වෙනකොට කාටර් ඇති වෙනවා. ඉතින් ක්‍රීඩකයෝ 6 දෙනෙක් නැහැ කියලා ක්‍රිකට් එක නවතින්නේ නැහැ. ඒ අවස්ථාව ලැබෙන ක්‍රීඩකයා දැනගන්න ඕනේ ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. ඔව්, විශේෂයෙන්ම ඊයේ තරගයේදී සෑම් කරන්න එව්ව බෝල කීපයක් කුසල් ජනිත්ගේ අතේ එහෙම වැදුනම ප්‍රශ්නයක් ආවා. හැමෝටම කුසල් ජනිත් කීප් කරන්න බැරි වුණොත් කවුද ඊළඟට කීප් කරන්න කියලා.
බැලුවොත් හිටියේ නැති තරම් පැතුම් පැතුම් නිස්සංකට නිස්සංකර ගෙනව තමයි. ඔව් පැතුම් නිස්සංකට කීප් කරන්න පුළුවන් හැබැයි ඉතින් කුසල් ජනිත් ගැන මම දන්න නිසා ගන්න ඒ සාමාන්‍යයෙන් ලේසියෙන් අර අත්තරෙන පුද්ගලෙක් නෙමෙයි ඇංගිල කඩාගෙන හරි මොනාරි කරලා මොනාරි මැච් එක ගහන එක මම හොඳටම දන්න කුසල් ගැන ඉතින් මට ඌ ගැනත් කනගාටුවක් තියෙනවා නායකෙක් වශයෙන් ඌ කොච්චර ෆීල්ඩ් එක දින්නේ කියලා ඌට තියෙන මේ තරඟාවලි තරඟත් පරිදිනවා මේ මදිවට තිබ්බ ප්‍රශ්නත් එක්ක ඉතින් මම හිතන්නේ ක්‍රීඩකෙක් වශයෙන් ඌගේ ඌ ඉන්න පීඩනයත් එක්ක ඔහු සෙල්ලම් කරපු විදිය ගැන මම ගොඩක් සතුටු වෙනවා අයියේ රයිට් හැම තරඟෙන් තරඟෙන් ඔහුගේ නායකත්වයෙන් මම ඉම්ප්‍රූවමන්ට් එකක් දකිනවා ඉතින් ක්‍රිකට් බැලුවොත් සචින් මේ යන්නේ අපේ අමාරු කාලයක් යන ඇත්තම කතා කරොත් අපේ දැන් අපි පෞලි සීරීස් ටික අරන් බැලුවත් බංග්ලාදේශ අන්තිම තරඟේ වන් ඩේ එකත් ඒ වගේම ටෙස්ට් තරඟ දෙක අපි හොඳටම කරා බංග්ලාදේශ් වන් ඩේ සීරීස් පළවෙනි දෙක අපි පරිගණනට පස්සේ තුන්වෙනි තරඟේ දින්නා රයිට් ඊට පස්සේ අපි ඇත්තම අමාරු අමාරු හරියක් යන දැන් මේ මේ හර්ඩ්ලේ තමයි පැන ගන්න ඕනේ ඕන කණ්ඩායමකට මේව වෙන්න පුළුවන් රයිට් ක්‍රිකට් මැච් පරිදිනට එක්කම බාහිර ප්‍රශ්නත් එනකොට ලේසි නෑ ඇතුළේ ඉන්න ඉතින් ඇතුළේ ඉන්න කට්ටිය දැන් දැනගන්න ඕනේ තමන් ලීඩර් කෙනෙක් කියලා තමන්ට අම්මෙන ඔපෂනිටි එක හොඳට සෙල්ලම් කරලා රටට කීර්තියක් අරන් එන්න ඉතින් ඒක තමයි තියෙන ලොකු මොටිවේෂන් එක ක්‍රීඩකයන්ට ඒ වගේම මහරුෆ් ඊයේ තරඟයේදී එංගලන්ත ක්‍රීඩකයන් කිහිප දෙනෙකුත් හොඳ දස්කම් අතර ආවා විශේෂයෙන් මාර්ක් වුඩ් ක්‍රිස් වෝක්ස් ජොනි බෑස්ට්‍රෝ ලබාගත් ආරම්භය ජෝ මේ රූට් ලබ මැද පෙළ සවිමත් කරපු විදිය ඉතින් මේ මාර්ක් වුඩ් සහ ක්‍රිස් වෝක්ස්ගේ පන්දු යැවීම හමුවේ කොහොමද අපේ බැට්ස්මන්ලා විශේෂයෙන් බේරෙන්න ඕනේ කොහොමද සිංගල්ස් දාන්න ඕනේද විශේෂයෙන් මාර්ක් වුඩ් යවපු ක්‍රිස් වෝක්ස් යවපු ඕවර්ස් 10න් ඩොට් බෝල්ස් 49ක් කියවලා තියෙනවා කියන්නේ ලකුණු ලබාගෙන තියෙන ඔහුට එරෙහිව පන්දු 11ක් දී විතරයි. ඔව් දර්ශින් මම හිතන්නේ උන්ගේ වේග පන්දුයන් හතර දෙනා මුතරම් පන්දු විශේෂයෙන් බොක්ස් මම හිතන්නේ අලුත් පන්දුයන් උත් ඒ වගේ මැද පන්දු මැද ඕවර්ස් වලත් ඇවිල්ලා පොතරම් පන්දු ඒ වගේම මාර්ක් වුඩ් මම හිතන්නේ හයියෙන්ම බෝල් කරලා ඉලිපින් මුකුත් දෙන ඉතින් මම කිව්වා වගේ පිටිකරුව 3 දෙනෙක් එක්ක සෙල්ලම් කරනකොට අර නෝමල් බෝල කෙනෙකුත් හොඳයි වගේ පේනවා බිකෝස් අපි ගත්තොත් වනිදු අසරංග සහ දසුන් සාංග සාමාන්‍යයෙන් ඔච්චර උඩින් බැට් කරන්න නැහැ මිනිමම් බිල් කරන්න නැහැ උන් ගොඩක් නම්බර 6 7 8 ඇවිල්ලා ක්වික් කැමියෝස් ගහන්නේ ඉනිමක් බිල් කරනකොට සාමාන්‍යයෙන් පොඩ්ඩක් අර ඩොට් බෝල්ස් වැඩින් එනවා ඒ නිසා තමයි ෆාස්ට් බෝල තව පොඩ්ඩක් අර ෆාස්ට් බෝල කෙනෙක් විශේෂයෙන් ඔහුට සිංගල් එක බැට්ස්මන් රොටේට් කරන්න නැතිකොට ෆාස්ට් බෝල කෙනෙක් එක තැනක් අල්ලන් ටග්ගල ටග්ගල බෝල් ටික දාගන්න පුළුවන් ඉතින් ඒ වෙලාවේ තමයි දැන් අපේ එංගලන්ත කණ්ඩායම කරේ ඔවුන් එක අපේ ෆාස්ට් බෝලට එක තැනක දාගෙන ඉන්න දුන්න ටග්ගල සිංගල් ලෙවර් කරලා අනිත් පැත්තට යනවා ඉතින් ඒව තමයි අපේ අපිට අඩුවට තිබ්බේ ඊයේ තරඟේ ඉතින් කියන්න ඕනේ ඔවුන්ගේ පන්දු යවන්න නම් හොඳටම පන්දු යවනවා ඒ වගේම අපේ කණ්ඩායමත් හොඳට පන්දු යවයි ඉතින් මං හිතන්නේ කණ්ඩායම් දෙකෙන් පන්දු යවීම නම් හොඳ මට්ටමක තියෙනවා ඔව් දැන් පළවෙනි එක් දින තරඟෙන් දෙවෙනි එක් දින තරඟයට එනකොට ශ්‍රී ලංකා කණ්ඩායම කොහොම හරි කම්බැක් එකක් දෙන්න ඕනේ මේ සීරීස් එකේ තව දුරටත් රැඳී ඉන්න ඒ වගේම ICC ODI සුපර් ලීග් එකේ තරඟාවලියක් මේ ක්‍රියාත්මක වෙන්නේ ශ්‍රී ලංකාව දැනට අන්තිම ස්ථානයේ ඉන්නේ ඉතින් මේක දින්නොත් අපිට යම් පොයින්ට්ස් ප්‍රමාණයක් ලැබෙනවා විශේෂයෙන් එක තරඟයකට පොයින්ට්ස් 10ක් ලැබෙනවා දැන් කාඩිෆ් වලින් ඩරම් වලට ගියා ඩරම් වලින් ලන්ඩන් වලට එනකොට මහරු විශේෂයෙන් ග්‍රවුන්ඩ් වල කන්ඩිෂන් වෙනස් වෙනවා ග්‍රවුන්ඩ් වල ඩයිමෙන්ෂන් වෙනස් වෙනවා හේ කන්ඩිෂන්ස් කොයි වගේ වෙයිද පිච් එක කොයි වගේ වෙයිද ටොස් එක දින්නොත් අපි උනාද කරන්න ඕනේ ඔබ එක් දින තරඟ කීපයක් එහි ක්‍රීඩා කළා තිබෙනවා ඔව් මම හිතන්නේ ලන්ඩන් ඕවල් මේ තරඟ මේ ක්‍රීඩාංගණය මම හිතන්නේ එංගලන්තේ තියෙන හොඳ බැටින් එකක් තියෙන මේ ග්‍රවුන්ඩ් එකක් ඉතින් ලකුණු ගොඩක් බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් එංගලන්ත කණ්ඩායමෙන් ඒ වගේම අපේ කණ්ඩායමෙත් අර මම හිතන්නේ පිටිකරු 3 දෙනා ගැව්වේ නැත්නම් පොඩ්ඩක් අමාරු වෙයි අපිට ඉතින් කන්ඩිෂන් ගැන කතා කරොත් ඕවල් කියන්නේ හොඳ බැටින් එකක් ෆාස්ට් අවුට් ෆීල්ඩ් හරිම ෆාස්ට් අවුට් ෆීල්ඩ් එක ග්‍රවුන්ඩ් එකත් එච්චර ලොකු නැහැ ඉතින් ලකුණු ගොඩක් තියෙනවා ඒ වගේම තරඟේ පටන් ගන්න එල්ලා මම හිතන්නේ එංගලන්ත වෙලාවෙන් එකට හරි එකා මාට් හරි දැන් සාමාන්‍යයෙන් ස්පොට් සම දවසක් නම් පිටිහරේ යෙන් දෙන්න හොඳම මේ අවස්ථාවක් දවල් එකට සෙල්ලම් කරනවා කියන්නේ ඩියු එකකුත් එන්නේ නැහැ ඒකත් මැච් එක මම හිතන්නේ ගොඩක් දිරට රෑ 7:30 වෙද්දී මැච් එක ඉවර නැතර ඩියු එකක් එන්නේ නැහැ ඉතින් අපේ සෙන්ටර් අපි සෙල්ලම් කරන්න ඕනේ අපේ සෙන්ටර් එක බෝලිං නම් මම හිතන්නේ අපි මුලින් පන්දුර පාර දීලා ලකුණු ප්‍රමාණය රැස් කරලා ඩිෆෙන්ඩ් කරන්න බලන්න ඕනේ. ඉතින් මම හිතන්නේ කන්ඩිෂන්ස් නම් තව හොඳ එන්න එන්න හොඳ වෙයි කියලා මම හිතන්නේ පිටිකරුවන්ට. හරි ඉතින් අපි සුබ පතනවා කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවන තරඟය හොඳින් කරලා ශ්‍රී ලංකාවට ගෞරවයක් කියලා. ඉතින් මහරුෆ් බොහොමත් ස්තුතියි අද අපි එක්ක මේ චැට් ෂෝ එකට එකතු වුණාට. අපි ඉදිරියේදීත් ඔබව මේ වගේම චැට් ෂෝ එකකින් එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි සචින්. Thank you.
ඔව් අපි දැන් දෙවෙනි එක් දින තරංගය ගැන සහ පළමු එක් දින තරංගයේ ශ්‍රී ලංකා කණ්ඩායමත් ඉන්න උණු අඩුපාඩු මොනවාද කරපු හොඳ දේ ගැන තමයි කතා කරේ. ඉතින් දෙවෙනි එක් දින තරංගය සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවෙනි එක් දින හෙට, ඒ කියන්නේ ජූලි 1 වෙනිදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස හවස 5:30ට ආරම්භ වීමට නියමිතයි. ලන්ඩන් නුවර පෝවල් ග්‍රවුන්ඩ් එකේ තියෙන ඉතින් ලස්සන ග්‍රවුන්ඩ් එකක්, ඉතිහාසගත ක්‍රීඩා පිටක මේ තරංගය පැවැත්වෙන්නේ. ඉතින් යන්න කලින් අපි ආයෙත් මතක් කරන්නේ ඕගලන්ට මේ මේ වීඩියෝ එක බලද්දි, මේ චැට් ෂෝ එක බලද්දි ඩොමිනෝස් ක්‍රිකට් පිස්සුව ලෝගෝ එක, ඩොමිනෝස් පීසා ක්‍රිකට් පිස්සුව ලෝගෝ එක කීපාරක් දිස්සුණාද කියලා හරියට බලලා හරි උත්තරේ හරියට කමෙන්ට් කරන්න අපේ ද පපර ක්‍රිකට් ෆේස්බුක් එකට ඇවිල්ලා මේ වීඩියෝ එකට යටින් දිනන හැමෝටම ඩොමිනෝස් පීසා වෙතින් 40%ක් දක්වා වට්ටම් ලබා ගන්න අවස්ථාව තිබෙනවා. ඕගලන්ට පීසා කන ගමන් මැච් නරඹන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් ඒ පණිවිඩයත් අපි අරගෙන ආවා. අපි ඉදිරියේදීත් මේ වගේම චැට් ෂෝ එකකින් හමු වෙමේ බලාපොරොත්තුෙන් අදට අපි සමු ගන්නවා රැඳි සිටින www.thepapri.com ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය සමග. ඔබට සුබ දවසක්. කන්ටන් සහ අත්විතිය වරප්‍රසාද සඳහා ඔබත් අදම thepapri.com subscribe කරන්න.